මම ජනක කවිඳනාත් මහජන කවුන්සලේ ක්‍රියාකාරී සමාජිකෙක්. මෙවස්ථාවේදී ප්‍රකාශ කරන්න තියෙන්නේ මගේ අනිත් සහෝදරවරු ප්‍රකාශ කලාකාරයට එම කළුතර රෝහලේ තියෙන මේ CT ස්කෑන් යන්ත්‍රය ඇතුළු විශාල සෞඛ්‍ය පද්ධතියට අදාළ විශාල ප්‍රශ්න ගණනාවක් අපි මේ අවස්ථාවේදී මුහුණ දෙනවා. මේ පාලකයන්ට මේක වගේ වගක් නෑ. කළුතර දිස්ත්‍රික්කය ගත්තාම මණ්ඩලයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් 10 දෙනෙක් විතර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මේ කිසිම මන්ත්‍රීවරයෙකුට මේ කළුතර රෝහලේ ප්‍රශ්න විසඳන්න වගේ වගක් නෑ. මේගොල්ලන්ට තියෙන වෙන වෙන ප්‍රශ්න. ටෙලිකොම් එක විකුණන්න, විදුලි වල මණ්ඩලය විකුණන්න. එතකොට දැන් ඊයේ එක්කෙනෙක් ප්‍රකාශයක් කරනවා මේ ඡන්දය අවුරුදු දෙකකට කල් දාන්න. අන්න ඒ වගේ හීන තමයි තියෙන්නේ. මේ ජනතාව පිළිබඳ කිසිදු වගේ වගක් නැති මේ දුර්දාන්ත පාලනය. මම හිතන්නේ මේක මේ රටේ ජනතාව තේරුම් ගත යුතු. මේ ජනතාවට කිසිම ආදරයක් යැකුමක් මේ පාලකයන්ගේ නැහැ. මේ උන්ට තියෙන්නේ ජනතාව ගැන වෛරයක් බම් විතරයි. මොකද දන්නවා මේගොල්ලෝ අපිට ඡන්දය දුන්නේත් නැහැ, මේ මිනිස්සු ඉදිරියට දෙන්නේත් නැහැ. ඒ නිසා ජනතාව අපිට වැඩකුත් නැහැ. ඒ නිසා මෙන්න මේ ප්‍රතිපත්තියෙන් ඉඳන් තමයි මේ පාලකයෝ මේ රට පාලනය කරන්නේ. ඒ නිසා මම ජනතාවට කියන විශේෂයෙන් මගේ සහෝදර ජනතාවට මේ උගුලට මේ උන්ගේ තියෙන මේ මැර උගුලට හවු වෙන්න එපා. මොවුන්ට ජනතාව පිළිබඳ කිසිදු වගක් නැහැ. ජනතාව ඔහොම නෙමෙයි, කොහොම දුක් විඳත් මේ පාලකයන් කිසිම වගක් නැහැ. මොවුන්ට තියෙන්නේ වාහන පර්මිට් එක ගන්න. දැන් මොන මේ වෙලාව මොන වාහන පර්මිට්ද? තා මාස දෙක තුනේ පාර්ලිමේන්තුව විසිරුණු. මොන වාහන පර්මිට්ද? ඒ සල් වලින් ගෙන දීපන්කො අපිට මේ CT ස්කෑන් යන්ත්‍රේ. මේ 120ක් 300ක් යයි. ඕක ගෙනත් දෙන්න බෑ. මේ පාලකයන්ට මේ ඉල්ලන්නේ වාහන පර්මිට්. ඉතින් මේ මම ජනතාවට කියන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ කවුතර රෝහලේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් අපිට ලබා දුන්නේ නැත්නම් අපි ජනතාව සමග ජනතාව මීට වඩා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් තුලින් ජනතාව මේ සම්බන්ධව පෙළගස්සනවා කියන පණිවිඩය මම අවස්ථාවදී දෙනවා. බොහොම ස්තුතියි. ජයහෙරත් මහජන කවුන්සල සඳහා ජනතා ව්‍යාපාරයේ සමාජික හැම කාලෙකම මේ රටේ පාලකයන් කෙරේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන එක. කළුතර දිස්ත්‍රික්කයේ හදවත බඳු මේ මහරෝහලේ තියෙන ගැටලුව විසඳන්නවත් මේ ආණ්ඩුවට බෑ, මේ පාලකයන්ට බෑ. ඒ නිසා අපි කියනවා මේ පාලකයන්ට විතරක් නෙවෙයි මේ රටේ ජනතාවටත් අපි කියනවා මේ වෙනුවෙන් පෙළ ගැහෙමු. මේ වෙනුවෙන් අපි මේ පාලකයන් අපේ ජීවිතත් එක්ක මේ රටේ ජීවිතත් මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන ක්‍රීඩාව නවත්තන්න පෙළ ගැහෙමු අපෙත් එක්ක. ඒ සඳහා අපි නායකත්ව දෙනවා මහජන කවුන්සලයේ කළුතර විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ මේ මහජන ගැටලුව සඳහා. ඒ නිසා අපේ ජනතාව අපෙත් එක්ක පෙළ ගැහෙන්න, ඒ නිසා දැනුවත් වෙන්න මේ වෙනුවෙන් පෙළගහි වෙනුවෙන් වැඩ කරමු කියන යෝජනාව ආරාධනාව අපි කරන මහජන කවුන්සල විදියට. මම ඔෂාන්ත විජේසිංහ, කළුතර දිස්ත්‍රික්කයේ අයුක්තිය අසාධාරණයේ ජනතාවට සිදුවන විපත් වෙනුවෙන් පෙනී සිටින කළුතර මහජන කවුන්සලයේ සමාජිකයෙක් වශයෙන් මටත් අදහසක් දැක්වීමට මේ අවස්ථාව උදා කරගන්නවා. අපි කවුරුත් දන්නවා මේ ප්‍රදේශයේ ඉන්න අපගේ ප්‍රධානම රෝහල තමයි නාගඩ රෝහල. මේ රෝහලේ තියෙන CT ස්කෑන් යන්ත්‍රය දැන් මාස කීපයක සිට කැඩිලා මේක අලුත් වැඩියා කිරීමක් හෝ සිදු වුණේ මේ මෑත කාලයේදී. ඒක කොළඹ රෝහලේ තිබුණ ඒ CT ස්කෑන් යන්ත්‍රය අලුත් එකක් යදවීමෙන් එහි තියුණ පරණකේ කෑල්ලක් ගහලා දමලා මේ දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක හරියට නිකන් පරණ ෆොටෝකෝපි මැෂින් එකක් වගේ හරියට ඒකේ පැහැදිලි දර්ශනයක් අපිට ලබා ගන්නත් අපහසු තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් දිනකට CT ස්කෑන් 14ක් 15ක් කරන මේ රෝහලේ පහුගිය කාලේ ඉතා අපහසුතාවයට පත් වෙමින් ජනතාව ජීවිතක්ෂයට පවා පත් වෙලා තියෙනවා. ඒ මොකද කළුතර රෝහලේ පිළිපෙකින් යම්ත්‍රයකින් ඒක සමහර අවස්ථාවල කරලා ඒකත් කරනාට පස්සේ දුරස්ත ප්‍රදේශවලට යන්න වුණා. ඒ අතරතුර අපේ හදිස්සි රෝගීන් මෙතනට ඒ ලයිස්තුවට ඇතුළත් වෙන්න නාගඩ රෝහලෙන් කියනවා හෙට අපිට ඒ තීරණය කරන්න පුළුවන්. ඒ වගේ තීරණයක් ඒගොල්ලෝ කරන්නේ දැනට ලයිස්තුවේ ඉන්න ඒ රෝගීන් සංඛ්‍යාවෙන් කවුරු හෝ එක්කෙනෙක් දෙන්නෙක් බිය ගියොත් අන්න එතනට තව කෙනෙක් ඇතුළත් කරනවා. අන්න ඒ වගේ වකවානුක ජනතාව නොමරා මරණ මේ පාලකයන් මෙතනදිත් කරන්නේ තව තවත් මේ ප්‍රදේශයේ ඉන්න 110ක පමණ ජනතාව කළුතර දිස්ත්‍රික් ජනතාවට මේ තරම් අසාධාරණයක් වෙtti මොවුන් තවත් ඔවුන්ගේ සුඛිත මුදිතභාවය රකින්න ජනතාවගේ බදුබර වලින්
වාහන පර්මිට් අරගෙන ඔවුන් තවත් වැජමෙන්ට සැරසෙන මොහොතක නාගුඩ රෝහලවැනි මේ ප්‍රදේශයේ විශාල ජනසායකට සෙතක් වන මේ රෝහලේ ඒ අවශ්‍යතාවය සපුරාගන්නටත් නොහැකි මේ පාලකයන් දැන්වත් දෙනෙත් යොමු කර බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ සඳහා ජනතාව පෙළගැසෙවි. එහෙම පෙළගැසන්න අපි ඒක ගෙනුවෙන් ඉදිරියටම යනවා. මොකද කළුතර දිස්ත්‍රික්කයේ මේ මහජන කවුන්සලය හැම අවස්ථාවකම අපි ඉදිරියට ගිය සහෝදර පිරිසක් ඉන්නවා. අපි නොකඩවා මේ විසඳුම ලබා දෙන තුරු අපි ඉදිරියට යනවා කියන මා සඳහා කරමින් මගේ වචන සුරපි අවසන්. මම කළුතර මහජන කවුන්සලයෙන් සුජිත් ප්‍රසන්න. ඔබ දන්නවා මේ වෙනකොට රට තුලත් ගම් තුලත් දිස්ත්‍රික්ක තුලත් අපේ ජීවිතවලට අපේ අනාගතය පිළිබඳ, අපේ දරුවගේ අනාගතය පිළිබඳ, අපේ ගෙදර අනාගතය පිළිබඳ, රටේ අනාගතය පිළිබඳ දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙන වෙලාවක රනිල් රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග, සස්තපනත, ජීවිත පිළිබඳ ප්‍රශ්න මේ ඔක්කොම කැටි කරලා මේ ඔක්කොම ජීවිතත් එක්ක ප්‍රශ්න පොරබදන වෙලාවක තමයි අද අපි මහජන කවුන්සලයේ විදිහට මෙන්න මේ රටද මේ හෙළිදරව් කිරීම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. පළවෙනි වශයෙන් අපි මේ වෙලාවේ ඒත්තු ගන්නවා මේ මොහොතේදීත් රටට 225ක නඩත්තුවක් සඳහා, ඒ වගේම 225ගේ ජීවිතය සුඛ වෙන සඳහා ගන්නු ක්‍රියාමාර්ග වගේම, හැබැයි අර මහින්ද නාමල් සහෝදර මතු කරා වගේම මේ මොහොතේ අපේ ජීවිත පිළිබඳ කිසිදු අගයක් කිසිදු වටිනාකමක් නැතිව මේ ආණ්ඩුව ගෙන පිළිවෙලට අපේ එරෙහිව මහජන කවුන්සලයක් විදිහට එරෙහිව වැඩ කරනවා කියන එක පළවෙනි මොහොතේම කියනවා. ඊළඟ කාරණා තමයි මේ මොහොතේදී මේ රටේ හෙළිදරව් කරන්න මේ ක්‍රියාමාර්ගය ගන්න හේතු වුනේ තමයි CT ස්කෑන් යන්ත්‍රය වගේම තමයි අපි මෙන් ඉස්සරහට 225ට බයින වගේම තමයි මෙන් පිටිපස්සේ ඉන්නවා රාජ්‍ය යන්ත්‍රණයක්, රාජ්‍ය නිලධාරින් ටිකක් ඉන්නවා. ඒතන මේ මොහොතේදී දැන්ටවත් රෝවල් අධ්‍යක්ෂතුමිය මේ කරමින් යන අත්තුරුමැති ක්‍රියාමාර්ග දැන් නාගරික රෝවල් CT ස්කෑන් යන්ත්‍රය වගේම තමයි මේ මොහොතේ වෙනකොට සේවක අරපුදයක් මතුවලා තියෙනවා. අන්නේ සේවක අරපුදු වගේම CT ස්කෑන් යන්ත්‍රය දිනාගෙන වෙදීම මේ සටන් ක්‍රියාමාර්ග ඉස්සරහට ගෙනියනවා කියන සාකච්ඡා වගේම මේ මොහොතේදී මේ අද වෙනකොට මිනිසුගේ ජීවිත පිළිබඳව අධ්‍යාපන විකුණු ප්‍රතිපත්තිය, සෞඛ්‍ය විකුණු ප්‍රතිපත්තිය, ඒ වගේම රටේ සම්පත් විකුණු ප්‍රතිපත්තිය, රටේ භූමිය විකුණු ප්‍රතිපත්තිය සහ මුලින්ම පරිසර විනාශ කරමින් යන මොහොතක තමයි අපි මේ ගෙවෙන්නේ. එතකොට මේක ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට නාගරික රෝහල විතරක් නෙමෙයි මුළු සමස්ත රට තුළම මේ අර්බුදකාරීත්වය මතුවලා තියෙනවා. එතකොට අපිට අපි කළුතර මහජන කවුන්සලයේ විදියට මේක රටේ වගේම කළුතර දිස්ත්‍රික්කයේ දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. එතකොට මෙන්න මේ CT ස්කෑන් දැත්‍රේ වගේම නාගඩ රෝහලේ වෛද්‍යංගය පේවන්න ඕන, ඒ වගේම තමයි කනිෂ්ක රාමල්ලේ සේවකින්ගය පේවන්න ඕන. මෙන්න මේ ක්‍රියාමාර්ග එක්ක අපි විශේෂයෙන්ම කියනවා කළුතර දිස්ත්‍රික්කයේ නාගඩ රෝහලේ අධ්‍යක්ෂකවරු කියනවා මෙන්න මේ ක්‍රියාමාර්ග වලට අත නොතිබ්බොත් අපි දැඩි ක්‍රියාමාර්ගයක් විදියට මේ මොහොතේදී රටේ ජනතාවත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවත් පාරට බැස්වීමේ ක්‍රියාවලියක ජනතා දැනුවත් කිරීමේ ක්‍රියාවලියට නිරත වෙනවා කියන පණිවිඩය අද මහජන කවුන්සලට අපි දෙනවා. ඔවිසුදි. මම මහින්ද නාමල් මහජන කවුන්සලයේ සඳහා ව්‍යාපාරයේ කළුතර සමාජිකේ විස්තර කළ අපේ මේ පුවත්පත් සාකච්ඡාවේ උමනාව ආණ්ඩුව පැහැදිලිව කියන දෙයක් තමයි මුදල් නැහැ මේ වෙලාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. අපි කියන්න කැමතියි මෙහෙමයි ජනගහන මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කිරීම තමයි ආණ්ඩුවේ අංක එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නෙමෙයි. දැන් මේ CT ස්කෑන් යන්ත්‍රය අවුරුදු 20ක් විතර පැරණි යන්ත්‍රයක්. ඒක අඩපණ වුණා පහුගිය මාස ගණනාවේම දවසකට 14ක් සාමාන්‍යයෙන් CT පරීක්ෂණ සාමාන්‍යයෙන් සිද්ධ වෙන විශේෂයෙන් වැරුණාම නාගඩ රෝහලේ. එතකොට ඒව කරගන්න බැරුව පෞද්ගලික අංශයේ රෝහලකට ගියා. ඒක කැඩුනෙන් පස්සේ හෝමාගම රෝහලට, හොරණ රෝහලට සතියේකට එක දවසක් අපිට 14ක් වෙන්න හැමදාම කරපුවා. අපේ ප්‍රශ්නේ මේකයි CT ස්කෑන් යන්ත්‍රයක් මධ්‍යම ප්‍රමාණයේ අද වෙළඳපළ අගය ඇමරිකන් ඩොලර් 1,20,000 සිට ඉහළට. ඇමරිකන් ඩොලර් 1,20,000 රුපියල් වලට පරිවර්තනය කරොත් 1,360,000. කළුතර දිස්ත්‍රික්කයේ ජනගහනය 2010 ගත්තොත් 1,12,000. එතකොට මේක බෙදුවොත් එහෙම එක පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් 30ක් පමණයි ආණ්ඩුවේ යොදන්නට ඕනේ මේ යන්ත්‍රය සඳහා.
අපි මුළු කළුතර දිස්ත්‍රික්කයෙන් අපි අගලවත්ත මතුගම කළුතර බේරුවල පානදුර බණ්ඩාරගම මේ විශාල පිරිසක් මේ රෝහලෙන් ලබා ගන්න. කළුතර දිස්ත්‍රික්කයෙන් අඩක් කියලා ගත්තත් ලක්ෂ 6ක ජනතාව වෙනුවෙන් රුපියල් 60ක් තමයි ආණ්ඩු වියදම් කරන්නේ. නමුත් CT ස්කෑන් යන්ත්‍රය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ පරීක්ෂණ යන්ත්‍ර කියන්නේ හුදෙක් යන්ත්‍ර නෙමෙයි. අපි දැක්කා සෞඛ්‍ය වෘත්තිවේදීන් මේ ගැන දිගින් දිගටම පෙන්වලා දෙනවා රජයේ මේවා නෑ කොච්චර යන්ත්‍ර නැද්ද කියලා. මේක ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. අපි මහජනතාවට අවධාරණය කරන්න කැමති ඔබේ තාත්ත අරගෙන ගියා අවශ්‍ය CTC ස්කෑන් පරීක්ෂණය කරේ නැහැ කියන්නේ ඔහුගේ මරණය පිළිබඳ ප්‍රශ්නය. මේවා හුදෙක් යන්ත්‍ර පිළිබඳ ප්‍රශ්න නෙමෙයි. අපි පැහැදිලිව අවධාරණය කරන්නේ ජනතාව වෙනුවෙන් සටන් කරන බලවේගයක් වශයෙන් මේ හැමදේම අපේ ජීවිතය, ඔබේ ජීවිතය, ඔබේ දරුවගේ ජීවිතය. ඒක නැති නිසා තව රෝහලකට යන්න වෙනවා. ඒක සඳහා සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය ආර්ථික යුක්ති ඉෂ්ට වෙන්නේ නැති එකත් අපි පිළිගන්නවා. අපි කියනවා මේ දේවල් වෙන්න ඕන කියලා. හැබැයි මෙහෙමවත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිතයේ තියෙන්නේ නාගඩ රෝහල මේ තත්ත්වෙම පවතින. හැබැයි මේ තත්ත්වෙ නෙමෙයි. දැන් සිද්ධ වෙලා තියෙන්නේ කොළඹ යන්ත්‍රය රීප්ලේස් කරලා තිනවා. ඒක කෑල්ලක් ගෙනල්ලා මේකේ හයි කරලා තිනවා. ඒ නිසා යම් කිසි විදියක පරීක්ෂණ වෙනවා. හැබැයි යම් කිසි විදියක පරීක්ෂණ නෙමෙයි. අපේ ජනතාවට ඔවුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම පරීක්ෂණ තියෙන්න ඕන. කොළඹ එකක් දීලා ඒක කෑල්ලක් දෙන එක නෙමෙයි. අර කොළඹට කිරි ගමට කැකරි සංකල්පෙන් ඉවත් වෙන්න කියලා අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා. ආණ්ඩුවේ ප්‍රමුඛතාවයේ වෙන්න අවශ්‍ය වෙන්නේ ජනතාවගේ ජීවිතය. ජනතාව මරණේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙනවා. මේ යන්ත්‍ර නෙමෙයි මේ ජනතාවගේ ජීවිත සම්බන්ධ කාරණා. ඒ නිසා අපි පැහැදිලිව අවධාරණය කරනවා වහාම මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්න ඕන. සෞඛ්‍ය බලධාරීන් ඉදිරිපත් කරලා තියෙන අවුරුදු එකමාරක් නාගොඩ රෝහලේ මේ තත්ත්වය කරන්න කියලා. නමුත් රජයේ දිගින් දිගටම කල් දානවා. අපි පැහැදිලිව කියනවා මේ වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව පාරට එනවා, පාරට එන්න ඕනේ. මේක සංවිධානය කරනවා. පැහැදිලිව මේ පිළිබඳව ප්‍රකාශනයක් කළුතර රෝහල් අධ්‍යක්ෂවරයා වෙත මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය යමක් කරන්න ඕන. සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍යවරයෙක් කියලා කියනවා. අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශනයක් කරන්න. මොකද්ද ක්‍රියාමාර්ගය? කවදද මේක වෙන්නේ කියන එක අපි බලාපොරොත්තු වෙනවා. මම ආනන්ද වීරසිංහ, මහජන කවුන්සිලයේ කළුතර කැඳවුම්කරු. අපි අද මේ මාධ්‍ය සාකච්ඡා කැඳවන්නේ නාගොඩ සීක්ෂන් රෝහල, කළුතර තියෙන ප්‍රධානම රෝහල, දහස් ගණක් දවසකට ජනතාව තමගේ අවශ්‍යතාව සපුර ගන්න එන රෝහල. මම මේ රෝහලේ මේ වෙනකොට එන රෝගීන්ට මුණ දෙන්න වෙන ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි CT ස්කෑන් යන්ත්‍රයේ මේ වෙනකොට අඩපණ වෙලා තිනවා. මම හිතන්නේ අවුරුදු එකමාරකට අධික කාලයක් මේ CT ස්කෑන් යන්ත්‍රය අඩපණ වෙලා ඒ පරීක්ෂණ කරගන්න තියෙන රෝගීන්ට ඒ අවස්ථාව බාහිර ආයතන හරහා තමයි කරගන්න වෙලා තියෙන්නේ. ඒ වගේම එන්ඩොස්කෝපි යන්ත්‍රයේ අක්‍රිය වෙලා තිනවා මේ වෙනකොට. මේ පහසුකම් මේ රෝහල්ට එන රෝගීන්ට මේ වෙනකොට ලබා ගන්න හැකියාවක් නැහැ. එතකොට නාගොඩ ශික්ෂණ රෝහල කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම රෝහල, දහස් ගණක් ජනතාව එන රෝහල. එතකොට මේ වෙනකොට ආණ්ඩුවට පුළුවන්කමක් ලැබිලා නැහැ මේ ප්‍රශ්නවලට පිළිතුරක් සපයන්න. එතකොට ආණ්ඩුව විතරක් නෙමෙයි රෝහල් බලධාරීන් මේ වෙනකොට ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් අරගෙන නැති බව තමයි අපිට පෙනියන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුව මේ වෙනකොට 225 පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන්න ඕන තරම් මුදල් වියදම් කරනවා. ඒ අයට සන්තෝෂම දෙන්න, ඒ අයගේ පඩිනඩි වැඩි කරන්න මහජන මුදල් හිතුමතේ වියදම් කරන තත්ත්වයක් තමයි අපි දකින්නේ. නමුත් ජනතාවට අවශ්‍ය කරන මූලික පහසුකම් ටික දෙන්න ආණ්ඩුව කිසි ඌමනාවක් තියෙන බවක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි වහාම ඉල්ලා සිටිනවා කළුතර ශික්ෂණ රෝහලේ තියෙන මේ ගැටලු වහාම විසඳන්න. ඒ විසඳු නැත්නම් අපි ඉදිරි ක්‍රියාමාන ජනතාවත් එක්ක පාරට බැහැලා මේ විසඳුම් බිල්ලන ඉදිරි ක්‍රියාමාර්ග වලට යන බව අපි කියන්න කැමතියි. මේ තත්ත්වය අපි දකින්නේ නාගොඩ රෝහලේ. හැබැයි රටේම මූලික ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ආණ්ඩුව මැදිහත් වීමක් නොකරන බව අපිට විශේෂයෙන් පෙනී යනවා. ඒ නිසා අපි ඉල්ලනවා ආණ්ඩුවට මේ මූලික පහසුකම් සැපයීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන මේවට අවශ්‍ය කරන පහසුකම් දෙන්න මීට වඩා ආණ්ඩුව මෙදිහත් විය යුතුයි කියන පණිවිඩය අපි මේ අවස්ථාවේ ලබා දෙන්න කැමතියි. මම චරිත් රොඩ්‍රිගෝ, මහජන කවුන්සිලයේ කළුතර දිස්ත්‍රික්කයේ සමාජිකයෙක්. මම මේ ප්‍රශ්නය ගැන කතා කරන්න කැමතියි. සෞඛ්‍ය කළුතර
රෝහලේ ඇති මෙම ප්‍රශ්නය මෙම යන්ත්‍රය අඩාලවීම අපිට අපේ ජීවිතවල බලපාන මූලික සාධකයක්. ඒ කියන්නේ සෞඛ්‍ය කියලා කියන්නේ අපේ ජීවිතයේ ප්‍රධාන සාධකයක්. ඒ සාධකයේ සාධකය සෞඛ්‍ය අපිට ලබා ගන්න බැරි වෙන ලබා දෙන රාජ්‍ය රට නායකයන් ඒක කරන්නේ නැති වුනහම ඒක කෙරෙහි බලපෑමක් කරන්න අපිට පුළුවන් වෙන්න ඕනි. ඒ සඳහා අපේ මිනිස්සු, අපේ ගමේ මිනිස්සු, අපේ නගරේ මිනිස්සු, අපේ දිස්ත්‍රික්කයේ මිනිස්සු මේ ප්‍රශ්නය ගැන සවිඥානික වෙන්න ඕනි. මේ ප්‍රශ්නය ගැන දැනගන්න ඕනි. එතකොට ඒ නායකයන්ට බලපෑමක් කරන්න පුළුවන්. අපිට මේ වෙලාවේ රනිල් ගත්තොත් රනිල්ට ජාත්‍යන්තර සම්බන්ධතාවය තියෙනවා කියලා මිනිස්සු කියනවා. රනිල් මාර දැනුවත් කියලා කියනවා. එතකොට අපිට බලන්න පුළුවන් අපේ ගමේ ප්‍රශ්නෙට ඒ ජාත්‍යන්තර සම්බන්ධතාවලින් අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ මාළ මේ ලොකු මොළකාරයගෙන් අපේ ප්‍රශ්නෙට අපේ අර්බුදයට උත්තරයක් හම්බෙලා තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් මගේ යෝජනාව පාලකයන්ට නෙමෙයි, ඒ මේකේ ඉන්න මිනිස්සුන්ට, මේකෙන් ප්‍රතිලාභ ලබන මිනිස්සු වෙන අපි මේක සඳහා ඉදිරිපත් වෙන්න ඕනි, පෙළ ගැහෙන්න ඕනි. කළුතර විදියට ගත්තොත් කළුතර නගරයේ තියෙන ආගමික නායකින් පොඩි සංවිධාන මොනාරි මේකට බලපෑම් කර හැකි සංවිධාන කණ්ඩායම් මේක සාකච්ඡාවට ගන්න සහ මේක වෙනුවෙන් පෙනී සිටීමට මැදිහත්